මන් පැලස්ස ගොන් මුදුලියට ලියන්නේ කලාසුරේ මුදලි නායක සෝමරක් ද විස විස ළමය ඉන්නවද මොහ වලී මොහදේවාලේ වැල ඉන්න මහදේ යන්ට මංකුච පුද පූජා කොරන මත පොඩුරු බඳිනවද. ඒ හැමදාම් මොකක් හරි කරදරයක් මයි අපිටවෙන්න. මන් සන්තෝසිෙෙන් ඉට්‍ය අදිගා මඩුල්ලෙන් පුේ මනමාලය අකු ලගෙන යන්ට ගියා කියල. පැලැස්ස ඇත්තූ කියනවා මිනි අපේ ඉඩංවල පින්තුර ගත්තේ අපෙන් අලාපෙල්ලල නඩුවත්තා අන්ටඩු. ඔයගේඒත් ඇල්ලයි තිෙෙන්නම එන්ට ඇතුළට . දමාම ඉන්නවද නාමල්ලින් වාද පිට කවුරුත්තේම නෑ නේද නෑනෑ ඒ දෙන්නම ගෙදරනේ ඇ අම්මා කරදරක්ද කරදර කියනේවා එන්නකොට එන්නේ තොර තෝංචයක් නැතුවයලුනේ ඒසරේ කවුද කරදර කෙරුවේ කරදරේකට මුලපුරනවා කියලා අරංචි වෙච්චි ගමන් මම දුවගෙනවා අපපච්ච ගෙදරෙන්ට කලින් ඒ මුද්‍යන්ේ ආයිත්චරයක් නෑ නෑ මේක මුදියක කරදරය නෙවේ. මිවිකරදරයේ බිසෝගි ඔප්පොච්චිකින් මෝඩ කොමක්ින්දා ඔලුවෙදා ගත්තුව එකක්. අපපච්චි කෙරවේ එක මෝඩ ගමක්ය. කරපු තරමක් කරවේ මහා මෝඩ කවුරුත්තෙන්ට කලින්. මේක කියලා ගෙදරයන්ට ඕනේ දුවේ. ඉක් මංකල කියන්න ටම්ම මොකු දන්නේේ. අප පපච්චි අර ලොකු නමක් තියන ලොකු පැලැන්තියක මනමාලයෙකුට. බිසෝව බන්දලා දීලා අතබිය ගන්ට හිතාගන දකා මඩුල්ලට ගිහින් ඔයා ගත්තු බෑනගේ ඇටි දන්නවනේ දෙකා මඩුලෙහිඉන්නේ බෝම හොඳ වැදගත් මිනිස්සු. නොමෝසයා ඒ ගමේ ගෑනු ළමයින්ට හිරි අර කරලා. ඒ ඒ බා එලි දරව් වෙන්නේ දැනුයිදුවේ ඒත් ඒ ගෑනු ළමයෙක් දුවට ලිහුව වගේම අප පච්චිටත් දියවුමක් ඒවල්ලා හොඳයි. අන්න හොඳයි දැන්මත් අපපච්චිගේ ඇස්සැරිලා ඒ පංකාදු මනමාලේ ආපොෝ අතඇල්ල දැම්ම. නාමෙටයි මටයි පාඩු ඉන්ටදීලා. පාඩුවේ ජීවත්වෙන්ට ඉඩ දෙන එකක් නෑ ඒමිනිිය පුරොන්දු කඩකොරලා රැවැට්ටුවා කියලා නටුුවත්දාාන්ටය යනවලු හලාබ ඉල්ලලා. ඒකරද එමිනිියා අපේ ඉඩංවල පින්තුරගත්තේ නැත්තුව අපපච්චික ඉඩකඩංඔොල ලොකුකම්ම නෑයින්ට පෙන්න්නන්ටම නෙවෙයි. ඒ වැදගත් උදවියට එක මහ කරදරයා අපපච්චි මොනුවද කියන්නේ ගැන අපපච්චිතා මත්තිතන්නේ ඒකාපින් තුරු ගත්තේ ඒවා පෙන්නලා මා මණ්ඩිගේ වත් පෝසක්කම පැලෑඹුරේ ඉන්න නෑයින්ට පෙන්නන්ට කියලයි අපපච්චි මංක්ක සන්ඩුවට එනවා මංම ඒ ගැන තෝරලක් කියන්ටකෝ සඩුවෙන එක නෙවෙයිනි කරන්නට තියන්නේෙ අපපචිගේ පිස්ස ඔලුට මේක ඇත්ත නැත්ත කාවදිට කියන එක අයම්ම කරන්නට ඕනි පදධන්නේ කෝමද ඒ මනමාලයාගේ චරිතය හොඳ නැහැයි කීවා කියලා අපපච්චි මට කෑ ගැහැවල් බුලන් ලෝකකීයේ ඉලන්ධාරයා දහකිින්වත් හෝරන්ට බැරි මනමාල මහත් එක්ක කියලා එතකොට ඉති මංකිවා එහම නම් ඇයි මිනිස්සු ලියුන්ඒවන්නේ මේ කටයුත්ත කරට එපා කියලා ගිය ඉඒ ලියුන්ඒවන්නේ හතුර එක්කේ කියලා කියන්නේ ඒැනි බුද්‍යන්සත ඇති අපච්චි හලුකු යාලුව සැ න නෑ මුදියන්න වේ එලියුන් එවන්ට ඇත්තේ කියලාකිීවා ඒනම් වෙන කවුද සැ කරන්න සැක කොරන්නේ හ මන්දන්නේ මං කෝමද මේක කියන්නේ මන්දන්න අපපච්චි සැක කරන්නේ කවුද කියන්නට මන්දන්න ආදායන් ගෙව් වෙන හැකිලා පච්චි හිරේයනක වලක්කපු. ඉඩ කඩම්වල ආදායම නැතුූ බංකුොලොත් එට ගක නවත්තල ලක්ෂ ගනම් මුදල් උපේගණන්ට පොට පාදපු. පපුවා මරු ලව හුද්දලටම උත්සන්න වෙලා ස්පිරිකාලය ඇඳක්කුඩ දිගා වෙලා ඉන්නකොට තමන්ගෙම පුතෙක් වගේ ඇඳළඟ රෑදාවල් හිටගෙන සාත්තු සප්පායන් කරපු. ඒ මනුස්්‍ය සැකකරන්ට පටි හොද මංගන්න නාමේල සැකරට පාතිී නොද මංගන්නේ ඕය දිගා මඩුලි වනුස්ස දදිව කරලා දෙේනයම්ක්. වෙද මාමාන ඇද ගෙදර වෙෙදමාමා හර ඉන්නේ ලොකුනේද අම්ම යන්ටේනට මං යනගේ ඇතුළටමට බැපච්චිට මූල දෙන්ට. මම වෙදසීගේ ගෙදරම ඉන්නෙක් අපපච්චකුව වැරදි කල්පනාවට මට දෙන්ට පුලො හොඳම දඩුවම හින්ද ජන්ටෙ එපා! මොකද ගේට්ුවට සඩි බන්නේ පටට ගේට නෙවයි ඒ වැරද්ද ෙරුවේ ආම ඉන්නවා මං ගේටු අරිනකයි.ඒ සේර්ම අවුල් ජාල තරරී මගේ මායියගේ කටේ නරිවාද මත්හර මේ මහනෝ මේ කේ ගෙදර නෙවෙයි. ගටට තඩිගන්ට ඕ මගේටු කොක්ක ගැලේ මේක යකාගේ වැඩක්නේ ඇයි කියලහන්නේ මං වැඩකාලද. මං එහෙම කිවයි මං ඇහේ මේ හදිසිය කඩාබිඳගෙන මෙහට ඇවිත් ගේට්වට හැවියයි කියලා දෙන්නා කසාදී බැඳලා දැන් අවුරුදු කීයක් වනාාද. කසාදී නෙවයි කසාද. හරිහරි මොුණ කෙල් මලහරි බැදගෙන මෙ චර කාලයක් හිට. ආම දන්න නෑ මම මේ වැයි කියිය ගම්මුන්ගේ මුලාදෑනිය. නොහොත් ගම්මුලාදෑනිි ආරච්චිර නොහොත් හෙට්මෑන් කියන් මොකෝ මන්න දැන්! දන්නවනම් ඇැයි නොක කියන්න. හොඳයි වැරදිලාවත්න් අර ගිය සැරෙහිවාගේ. මේ පපු කැනැත්ත හිරවෙලා මගේ හුස්මටික හෝස් ගාල පලෙනම්. කාටද මේ පූදලය අයිති වෙන්න . මබලට කාතද මේවා හිතිවෙන්නේ! මට මිසක් වෙන්න කාටද ඔය ඔ ඒ කියන්නේ මං ඇහැපයා ගන්නකාන් ඉන්නවා මේ බූදලේ අතට අරගන හිටන් තෑනෙම් මෙ මට ඔන් ඇති බූදලයක් නෑ. මේ සේරම දෝර්මිකෝව හොඳින් හොම්බ කරගත්තේවන් නිවෙේ නිවෝ බඩිියහරියක්. අනුන්ට ිදරදිල ගසවගත්ත වස්තු. උොඳ වස්තු නෙවෙයි මේවා. මට ඇවුන නෑ ඔය මුුණමුණු ගාපුේවා. අන්තිමට ඇහුනේ වස්තු වගේ නම විතරයි . වස්තු වගේ ඉඩංමන් නිකං මෙෙවෙයි ගත්තේ. නඩු කියලයි වස්තුවාගේ දේපල මට අයිති වුුණේ. හැරි මං අහන්නේ හදිසියේ ඒ වස්තුවා මනුස්්‍යයා වගේ මගේ උස්මඩිින්ගත් හෝස් ගාල පලෙනම්. කාටද මේ දැරීමේ යන්නේ. හැබැයි ලොකූට නන්නෙවේ! හ! එ නං වෙන කාට මන්දන්න ඒ කතාවත්! මා කැන්දන්ගෙන්ට කලින් ඇයු ලයිකම්පාර්ත පර එතනකිෙන වෙරැසිට යයි බූදලේ සේරම නැ නැහලොක් කිය නෑ! එතනට නෙවෙේ මේවයන්නේ මේ වස්තු කන්දරාව කවදාහරි. මගේ හුස්මටික හෝස් ගාල් අපිට වෙන කොටම මේ සේරම උරුමවෙන්නේ මගේ දෝනියන්දෑ බිසෝකුමාවිීට ඒකනම් මගේ කණට මී පැනිිවාගේ අයිච්චෝ හොඳ කියමන ඔ පාර් යන මිනිසු බලාඉන්නවා. ඇතම්මන්ය රැව්ල තියන මූුණ පටඉන්නේ බිසෝදූඩින්ගේ විතරණි අපි මැරුණත් විශෝග ඉදිරි කල දසාාව ොඳින් අතකොරට කටයුතු කලා තියන්ට ඕන.හන්න ඒකට තමයි මං කාලයක් තිෙස්සේ දඟලන්නේ දුවට අයිති වෙන මේ බූදලේ දෑවැත්තට දෙන්ට කලින්. මේ දෑවැද්ද ලබාගන්ට නම් බිසෝගේ අතගන්න මනමාලයක් කවුද.කිින්ද මන්ද කාගෙ කවද ඇෑ? අපට දිගින්ද හරහින්ද උඩින්ද යටිකුරුවෝද. ගමෙන්ද පිටගමකින්ද. ඔයාදීපුරශ්න සේර්ම හෝයල බලලා තමයි මං ඔය දිගා මඩුල්ලේ කවුරාල ගොයිියගේ පුත්තරය. ජය සේනකි. සුන්දර සේන කියලා නේ ද කලින්කිී. අන්හරයාන් හරි. මොන සේනැවුුණත් ඒ ඉළන්ධාරයාපේ පවුල්වලට හැම පැත්තෙෙන්ම ගැලපෙන. අපට ඈතින් ඇති ඈතිං නෑවෙන. හකින් මත් තෝර ගන්ට බැරි නොම්බර එකේ බෑනන්ඩි කෙනෙක් කියලයි මංහිතන්නේ ඒක දවකගමේ අසන්න කෙල්ලන්ට එකතු වෙලා දරෝදීලා හිටං මතන මට ඇහුන් ඇත් මට හුුණ ඇමකත් මට ඇහුණ දරුව කියන එක විතරයි. ආව මං ආසයි ඒ බෑනන්යයගෙනෝත් අපේ විිසෝගෙනවයි මුණුපුුරෙකි පදිලා අපේ පහම්පරාව දිගූතම ඇන්න නමට. ආ! අන්නාව වන්නාව. ! අනේ රත්තරම් බෑනන්ටගේ කාඩෙක නියදී. අඩා! අඩ හි කොල්ලා! ඔය හෙත්ර පන් කාලි ඇතුලට දත් හන් කොල්ලෙ කොහෙද මෙ! මේක වෙදමාමගේ ඉෙදරන. උලි හැබැට! ඔන්න බලනවා මගේ තන්තෝසේ යවා ගියාම ඉන්නේ කොහෙද කියලවත් මතක නෑමට න්තෝ! අන්තෝසේ ඒවාගේ කවුරුවාවටද දන්න. කෑමර ගහන්ි පල්. ඒ රටක් පටින මනමාල ඉරන්ධාරයා හිතයි අපි දබර වෙනවා කියලා. ගෝදැන් ඔය කියන පූරු මනමානෙ කාරක ගේටුව ලඟ තියෙනවා පේනෙ නැද්ද. ර අනාන්න මේ පැත්තට හැරුණා අරින්ට අරිින්ට ඔය ගේටුව ලොකු අන්නේ මුදියන්සේ මදිය ම ගිනි ගෙඩිය අත්දෙන්ට එනවද මන්දන්න. මන් යනවා යන්ට ගේ ඇතුළට. ආරච්චි මස්සිලා ම මේ ආරච්චි මස්සිනා හොයන්ට දවස් ගාන දිස්සපුරේ ඉදලා දෙහි ගොල්ල පලාත දෙවනත් වෙනකම් කාර කෙලෙ. දිගා මඩුල්ල පු මනමාලයක් එක්ක ඔය දෙන්නම එකට අල්ලගෙන. ඔය මුණු දෙක ඉතුරු අරියමං කියන්න ඒ ඒ මුදයා! මට ඔ විදිහයට කතා කොරන්ට වටි නොද මංගහන්ය. මොම් මේක ලොක්ක නොහොත් හෙට්මෑන් විහෙටමෑ හරි ඒ හෙට්මෑන් මගෙන් අහලද අර මගේ මාලිගාතන්නේ ඉඩමයි. රිදීවත්තයි. කබරොස්සා හේනයි. අතුක්කු හින්නයි. පොටෝ පින්තූර ගන්ටාර දිගාමඩුල්ල කවුරාලෙ කොල්ලට අවසරතු ොල් කොල්ලා. ොල්ලා කියලා නිදිිරහ කරට වටිනුවද මගේ ද බිසෝ පෙළපාලියට ගන්ත යන රත්තරම් බෑනන්ගයට මුණවද හැබෑට කියන්නේ ලපාලිය නෙවේ පෙළවහට බිසෝ පෙළපාලියට ගන්තය අනුවයි කියන්නේ රත්තරම් බෑන කනෙ ඇයි මගේ කොල්ලා රජීද පිත්තලද මේ අහනවා මුදයියක් මෙතන මහ ලොකු විපිරියසයක් වෙනවා. අපේ හතුරේ කටඕන උගුල්ලිල්ල. ආන්න ඒ හතුරගේ කුඩු මිටකියගාාවී අල්ලා ගැන ඇදදගෙන එනවාේ මුලා දෑන අයිඉස්සර හට ඉන්න ලංගම ඒ හතුර ලොකුණග කියන චූරණකාවක් අපිට ඇහෙන්ට කියනවා නැත්තල් නොකියක් ගිලින. මං අහන්නේ අපේ හතුරා කවුරු කියලද මුද අයිය කියන්නේ. අන්න ඒ හතුරා මං ඉදිරියට ඇත්දගෙන ආවාමන මං අර මඩුගේ මැස්්‍ර උඩ තියෙන මගේ ලොකු මුත්තගේ රාජකාරි කාලයේ දඩුවම් කරාපු. බුරුත අරුටුවෙන් හදාපු දඩුකඳ ගන්නවා එල්ියට. මං ඒක මය වලව්ව පිටි පස්සේ තියෙන අව්වට රත්වෙන කීරමණ ගල් කැට මැද හිටවල හි. මේ මේ පින් සිද්ධවෙයි ඔය කතාව ඔයින් නවත්තලා න මුද අයිය කියන්ටාවේ මනවාද කියලා හලායිටන් කිය ම් බලට ම අද කියන්ටාවේ. හ? මුදිය මට ඒතින් ඇතින් ඇතින් වනත් යන්තමින් හරි නෑකුමක් ගාගෙනන්න ලොකුසල්ලිකාර මුදලාලියකා නේද මුදියෝ මං ඒ අපේ වංහුම් ගැන කතා කරන්නට නෙවේ යාවෙමසින් හහ නෑ නෑ නෑනෑ අපේ වංහුම් දුරස් වුනත් අපි අපි මයි! හොඳයි නැද්ද මුදියෝ? ඒ වංහුම් ගැන නෙවෙයි නේ කියන්ට යන්නේ හනවා කොේ විස්තර බොලන් ලොකු මුදයි මායි හින් එවුන් කාලයේ ඉඳලාම එකට ඔය ආයි ප ආයි පිට පනි ඩිංගෝ් කිවසගෙන මේ මනුසයක් කියන්ට ආපු දේ මොනුවද කියලා නවද නැද්දැ. හරි හරි. මේ මොනවද මුදියෝ කියන්ටආ සූර්ණිකාව සූර්ණිකාව නෙවෙයි මේක දැං ඔොය බිසෝ කෙල්ල දීගතල දෙන්ට ඈත තිස්සපුරේ පීරලා හොයා ගත්තු. දිගාමඩුල්ල කවුරාලග පුතාට කීවද. මේ අපේ මාලිගා තැන්නේ නොබෙදාපු ඉඩංවල පින්තුරු පොටෝ ගන්ට කිය ඇයි යි නරකද මේ කලේට ගිය මුවම් පැල්ලස පින්තුර ගන්න එක මංහන්නේ ඇයි මගේ ඉඩම් පොටෝ එකට ගන්නේ කියලා. එතකට යි වෙදරාහලාමිගේ යන නොබෙදපු ඉඩවල පින්තුරගන්න මේකේ වැදේ මුදියෝ ඔය රටක් වටින මනමාලයා. මේ මුවම් පැලස්සේ පෙළපාලියක් කරගන්නවට ඔය ආයෙත් පෙළපාලිය පෙළපාලියක් නෙවේ පෙළවහක්. අන්න අර්යන්න හරිියඔව් එව්ෑනිිකාක් කොරගන්නවට ඒ ළමයක්ගේ නෑවරිගේ කැමති නෑ. උන් හිතන්නේ මං නිකාන් යමක්කමක් නැති මහ පඹය කියලා. අන්න උන්ට පෙන්නන්ට තමයි ඔය ඉඩං සේරෝම පොටෝ පින්තුරෝොල්ටේ ලමයා ගත්ති. ඒක පංකාදු පොටෝ පෙට්ටියක් ලෝ ම්මමට ඒ පොටෝ පෙටිය හුුණොත් පුළුවගහලක් කුටු කරනවා ඇමුදෝ ? මේ බේතියෙන ඔය මගේ ඉදමට අල්ලපු ඉඩංවලටත් හොඳයි ඒම පින්තූර ගත්තු එක හොඳයි නැද. හ හොලන් ආරච්චිමස්සසින? කැමති නෑ මගේ දේපොළවල වටිනාකමයි ඒවත් තියන තැනයි ඒවල් ලැබෙන පලපොරෝජනයි පොරසිද්ධ කරවා. මේ මේ දැන් ඇති ඔය කතාව මයි අන්තද ම නෑ නෑ නෑලොකූ හමට හොමින්ට හොමින්ට මේ මුදිය කියන්ටපු කාරණාව කියලා යන කල් හෝ මින්ටකෝ මොන අදෝම්ඹ කියන්ටාවේ මුදියෝ ඒක බෝම ගැඹුරුව එක ගැඹුරු ආරචිමස්සිනේ. අපි දෙගොල්ලගම තියන නිශ්චල චංචල දේපල සේරම. මොනවා! අපි නිශ්චල චංචල දේපලවට මොනාද වෙන්න. එව්වා සේරම දිගාරී! ඔය හොයාගත්තු බෑන ගත්තු පින්තූරුයි. පෙස්සමුයි! මහකන්තෝරුවලට ගියා. බෝට නම් පිස්සු මුදියෝ! ඕෝට නම් පිස්සු. ඒ ලන්ධාරයායේ වගේ නොසන්දාල වැඩකට නෙවේ ඔයයිඉඩංබල පොටෝ එව්වා ගත්තේ හරි! කියනදේ විශවාස කරන්නට බැරන ආකද. හැබැයි මට තව කතාවක් කාර මක් මොකක්දේ කතාවදයි ඒ මනමාලයායට බිසූ කසාද බන්දල දෙෙන්ට වෙච්ච පොරොන්දුව කඩකෙරවා කියලා ලොක්කු නඩුුවත්දාන්ට යනෝ. අන්නේ නැදුවට ආරච්චිල ඒ ඉළන්ධාරියාට දෑවැද්ධට දෙන්ට පොරොන්දු වෙච්ච ඉඩංගොල වටිනාකම පෙන්නන්ටලු ින්ටර ගත් හාන හැබැයි ආරච්චිල මෙ මගේ ඉදමුයි වෙෙදරාලගේ ඉඩුමුයි ගල්ගුඩේ රාලගේ ඉඩමුයිඒ බෑනට පෙන්වන් එ සේරම දේපොල රච්චි කරයික එහම කීවද බොලන් ලොකු මංගේ ළමයාගේ කාරකය හෙමෙ යනකොට මගෙන් ඇහැව්වා කාගිත මේයේ සරුසාහර ඉඩන් කියලා ? ඒ ඇත්ත කිවෙන නත්ත ඇත්ත කියලා ඒ තමුන්ට අයිති නෑකීවත් මහ මධිකමක්නේ ඒහින්ද ඒ ඩන් කන්දරාව සේරම මේ කටුපුල්ලේ ගෙදර කීරාලා ආරච්චිලගේ කියලා මන්න මාලයාගේ හිත ඇද ගත්ත. ඒ ඔයගේ පූචෝනව කොතෝ හින්දී සැරයක් කොරදරේ වැටන දැ තවේකත් මට රංචි ඔය රටක් පටින බෑනන්ගියගේ පුද්ගලකෙව්වා හාරවුසල බැලුව හැ? ද්ගලිකේවා ඒ ඒ මොදියෝ මොන අද බංඹ මේ කියන්නේ කොයි මාමද ඒ පුද්ගලිකේ හා රවසන්නේ පුද්ගලික බොටඩාම් පිස්සු මේ උඹ පලයන් අංගොඩට අංගොඩ ද්ගලික රහස් පැත්තක් ගැනනේද කීවේ ඒ පැත්ත හා රව්සන්ත වටින්නේ නෑනෙ ලොකු අපි බෝම ඉහල උතවියඒ කොයි පැත්තද හහි කියන්නේ ආර දංඹකිවවියාර මොක්ද නරක වචනයක් පු පු ගන්න්නේී පැත්ත. මං ඒන යන්න අගංගොඩට හැබැ යාරච්චි මස්සිනේ. දැන් ඔය අලුත් බෑනන්ඩි කෝටි ගානක් අලාභ ඉල්ලලා නඩුවක් දාල තදවනාම හිතෙ. ච. දිිසෝ මුදියගේ පුතාට බැඳලදීලා නිදහස්සුනා නං කොච්චර හොඳද කියන. හහා ඒක ද බලාපොත්තු! එතකොටය දිගමටුල්ලෙ බෑනයි අර හැගි මුත්තන් කෙලින දුම්බර නාමලයි දෙන්නම යැයි යන්ට අකුලාගෙන. විලිරච්චාවේ පණ යන වැඩක් නේද අපට මේ සිද්ධුවෙන්ට යන්නේ. ඇහුනද? ඇවුනද ගෙදර ඇත් පන යන වැඩක් මේක මොකදද මොකද ඔය පන යන වැඩේ මේ බඩි ගාය හැදිලද. මනුස්සයෝ මුදයා අපට හිනා වෙලා ගිය හැටි මතක නැද්ද. මතක නැද්ද ගිය හැටි. ! ගිය හැටි මතකයි! මතකයි මේ පැත්තට පිටි පස්ස හරවාගෙන අර පාර පැත්තට මූුණහර වගෙන ගියා ඕ? අවුරුවාවත් එහෙමනේ අන්නේ ලෝකෝ. තමුන්ට වැරදු නොමේ ඒ පහගන්නවා. ඉතුරුවෙේලා තෙන දට්ටික පේට මට ඇවුනේ මේ පේන්ට කියපු ටික විචරයි. මොකක්ද මං වහගත්තේ නැතුව හිටියේ. හැයි මනුස්සයෝබ මුදයා කීවා නේධාර දිගා මඩුලේ මිනිහා කැමරාව කොටවාගෙන. අපේ ඉඩංවලයි මුදියගේවයි අර වෙදමාමගේ වතුවලයි පින්තූර පොටෝ ගත්තේ ඇයි කියලා. මතක නැද්ද. ! ඒ ඉලන්ධාර්ියගේ අර සිංගප්පූරුවේ ඉඳලා ආපුොල් ලොකු අයියා කැමරාපෙට්ටියක් තෑගි දුන්නලු. ඉතින් ඔයා අපේ බෑනාවෙන්ට ඉන්න සුන්දරසේන ඒ කැමරාව ඇරගෙන යන යන හැම්ම තැනම පින්තූරගන්නවා. ඉතින්මොකදදයක තියනවරදදරද්ද රද්ද ඒ පින්දූරුවලින් පෙන්න්නාපු ඉඩං ආරච්චිලාගේ ඉඩම් විතර නෙවෙයිනේ නොමුත් ඒ හා දෙට ඒවා තමුන්ගේ බූදධලේ කියලා පෙන්නලා ඒවා දැෑවැද්දට දෙනවයි කියලා පොරොන්දු වෙලා අන්තිමේදිී ඒ පොරොන්දුව කැඩුවා කියලා අලාබ ලස්ස ගානකිල්ලලා ලොකු නඩුුවදදාන්ට යනවා කියලා මුද්‍යයාපට එදා හිනා වෙලා පිටු පෑවේ දැන්වතේරුුණ අද බෝලන් ලෝකෝ මුදයා බලා හිටියේ අපේ බිසෝ මුදියගේ පුතාට පෙළවහට දෙයි කියලා නේද ඒත් ඒ කටයිත්තට කවුද හරස් කැපුුවේ මේ මගේම අම්බුව නොහොත් අණඩුව කියන්න බාර්ගියාව ඔය ඔය ඉ සේරටම කලින් කතාකරන්ට දැනගෙනින්ටපායේ හැම්ම තැනදිම වැරදි වචන කියවා. මොකද මොකත්තමං වරද්ද ේසරි ? අම්බුවට අන්ඩුව කියාපුේකද. ඔම්බුවෝ කියන වචනට අන්ඩුවකිව හම හාරිද! මොකො මංජකට අඩුවත්ද. හරි හරි හරිීතිං අම්ඹුවකීවත් අඩුවකීවත් දෙකම එකයි මං හිතනයි. වු. ඇයිතිං ගෙදර මිනිහ කියන ලොක්කා? දඩුුව අඩුවෙන් අල්ල ගත්තු ලියක් යකඩයක් වගේ හැමති සේම අල්ලාගෙන මේ ඔය අනම් මනන් කතා නවත්තලා අර මුදියන්ස කියාපු ඇනුම් පද ගැන. මේ ඇනුම් පද මට එල්ල කෙරුවේ මේ මේ මං ඉස්සරහ ඉඳගෙන මං කියන කරන හැම දේශම හරස්කපන නැත්තං එව්වා සම්පූර්ණයෙන් අහකදාන්න භාර්ගියාව හද. ඔය භාරිග්‍යාව නෙවේ භාරිියාව. ෝගේ යොහපොත් භාර්යාවක් නැතුව අර කලු එතන වගේ චෞර භාරියාවක් මගේ කටමොකටදැති ඒතනමතෙන්ටදිින්ටන නැලකු ඇයි එතනගේ හින්නග අර සුදු එතනම් ඔ ය ඔ මක මං කීවා ඒවා මගේ ඉලන්ධාරි කාලෙ තිබ බැයි හොඳ එකන් කියලා එහෙමවාම කසාදී බැන්දාම අහෝසි වෙනයි පැල නාට ඒ අද රඟ පෑවෝ විජේරත්න වරකාගුඩ රම්මයා වලක සේකර රත්නාලාල නි ජයකොඩි සමග කමල් දේශප්‍රිය පරිගන්ක ක්‍රියාකාරිත්වය ජයන්ත චන්රුලාා කලාසූරී මුදුලි නායක සෝම රත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජෑමාණ්ගේ නිිෂ්පාගනයක්